ලෝකයේ කිසිමත් ත්‍රස්තවාදී සංවිධානයකට ගුවන් ප්‍රහාරයක හැකියාවක් තිබුණේ නැති බව ඔබ දන්නවා. ඉරාකයේ සිරියාවේ ලොකු භූමි ප්‍රමාණයක් කාලයක් අල්ලගෙන හිටපු ISIS සංවිධානයටවත් රුහන් ප්‍රහාරක හැකියාවක් තිබුණේ නැහැ. නමුත් කොටි සංවිධානයට විතරක් ඒ හැකියාව තිබුණා. කොටි සංවිධානයේ ගුවන් ප්‍රහාරවලින් ලෝක ත්‍රස්තවාදයට අලුත් අත්දැකීමක් එක්කෙරුණා. ඒ තමයි රාත්‍රී කාලයේ පමණක් සෙමෙන් පහතින් පියාසරණකට ඉතාමත් කුඩා ගුවන් යාන යොදවලා බෝම්බ ප්‍රහාර දියත් කරපු ඒ කාලේ ප්‍රහාරක යානවලට අපේ කට්ටිය කිව්වේ කුරුම්බැට්ටි කියලයි ඔබට මතක ඇති. නමුත් මේ කුරුම්බැට්ටි පාවිච්චි කරලා අපිට ගැහුවේ කොහාටද? කොළොන්නාවේ තෙල් පිරිපු පාදුවට ගැහුවා, කෙරවල පිටියේ තෙල් ටැංකි සංකීර්ණයට ගැහුවා, කටුනායක ගුවන් හමුදා කඳුරට ගැහුවා, මූලස්ථානයට පහර දුන්නා, කඳුකර වගේ මර්මස්ථානවලට ගැහුවා. හොඳ වෙලාවට ඒ ප්‍රහාරය තරම් සාර්ථක වුණේ නැහැ. ඒවා සාර්ථක වුණා නම් අපිට ඉතාමත් බරපතල හානියක් සිද්ධ වෙනවා නේද? කොටි සංවිධානය මේ විදිහට ප්‍රහාර දියත් කරන්න පටන් ගත්තම ලෝකෙම තිගැසිලා හිටියා. අපේ ගුවන් හමුදාවට ගුවනින් සිදු කරන ත්‍රස්තවාදී මෙහෙයුම් සම්බන්ධයෙන් වෙනත් මොනම ගුවන් හමුදාවකටවත් නැති සුවිශේෂ අත්දැකීම් තියෙනවා. මම හිතන්නේ ලෝකයේ ගුවන් හමුදා අතරින් ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් කරලා වැඩිම අත්දැකීම් සම්භාරයක් ලබාගෙන තියෙන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවයි කියලා මම විශ්වාස කරනවා.